අහන්න මේ සියොත් හඬ එදා ඇහුනේ මේ භූමියේ වෙඩි හඬ මේ ස්ක්‍රබ් එකත් එක්ක එනකොට මට එකපාර විශාල බ්ලාස්ට් එකක් ඇහුණා ගීංගල බ්ලාස්ට් එකක් ආවා දැන් ෂොට් එනවා කස් 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 ගාලා හැමතැනම අපේ ඔලු උඩින් පස් බම්මට වදිනවා බිමට වදිනවා විරසින් එකපාර ගෙනවා සාජම් අය යනවා බංකරයට කියලා ග්‍රනේඩ් එකක් කඩාගෙන බංකරයට දුවගෙන යනවා අපි ඇවිල්ලා ඉන්නේ හරි භූමියේම ලොකේෂන් එකට ඇවිල්ලා හරිම තැනට හරිම තැනට මම පිටිපස්ස හැරලා බලනකොට ගීංගල ගහනකොට RPG එක ගැහුවා කියලා තේරෙනවා සර් එතකොට තුවාල වෙනවා මම හොඳට දකින්න පාර ළඟට ඉස්සරහට ගිහිල්ලාම තමයි RPG ගැහුවේ ෆස්ට් එකක් ගහලා මම ග්‍රේන්ඩ් එකේ පින් එකක් ගලවගෙන මම ගියා බංකරයට හරියටම මේ ස්ථාන මේ වැලිතලාව මත වැලිකල අවසන් සුසුම් එළෙන විශේෂ බලකාය රණවිරුවන් හතර දෙනෙක් මේ භූමියේ දිවි යන්නේ මේ වැලිතලාව මත රණවිරුවන් තමන්ගේ ලයලය පූජා කරන පේන කටුවලට වඩා ඇනුණු කටු කෝපල් කටු ඊළම ශක්තිමත් කිරීම සඳහා LTTE ඉදිකරනු ලබන පළමු පස්බැම්මයි මේ නන්දිකඩල් කලපුව රස්තයාට වැටබැඳුණු මේ මුලතිව් සහ පුදුගුරුරුපු යාකරන වඩුවාකල් සපත්තුපාල මෙවැනි ගොඩනැගිලි රාශියක් පුදුගුරුරුපු භූමියේ තියෙනවා ඇතුළතත් වෙඩි පිටතත් වෙඩි සාමාන්‍ය මේක එයා බ්ලාස්ට් එකක් මේ ලකුණු සලකුණු වෙඩි සලකුණු කරටි කැඩෙන්න ගහලා තියෙනවා සටන මැද සටහන 12GR චාලි කම්පැනි ලාස්කෝපල් ප්‍රියන්ත පිටුපස ගොඩනැගිල්ලත් එක සලකුණක් අදාවා ඒකේ සහ අමරේ සමග පුදුගුරුරුපු අමතක නොවී ගිය මතකය අලුත් කරා වැලුපිලේ ප්‍රභාකරන් කොටුණු මායිම මේ විශේෂ බලකායේ කෝපරල් වීරසිංහ මිය යන හරිම තැන ඒ වගේම ඔබත් තුවාල ලබන්නේ මේ ස්ථානයේ මවිල් කෙලින් වෙන ක්‍රියාන්විතයක අත්දැකීම ඔබ දෙදෙනා සතුයි ඒ මවිල් කෙලින් වෙන ඉතිහාස කතාව අපි කියන්නේ හරියටම නිශ්චිත භූමියේ සිට අද දවසක් පුරාවටම අපි මේ භූමිය හෙව්වා මේ පරිසරය දැන් ඔබට හුරු පුරුදුයි ඔබ හොඳින් හඳුනාගත්තා. එහෙනම් අපි කතාවට යමු. මේ විශේෂ බලකායේ බල්ලත්නදාරී අමරතුංග. මේ ඉන්නේ ඒකනායක. මුළු රටක් දැන් ඔබ දෙපළ දන්නවා. කතාව පටන් ගමු. ඔව් සංජීව. අමීරි මතකයන්. නමුත් මතක් කරන්න වෙනවා මොකද 2009 අවුරුද්දේ පෙබරවාරි මාසේ මට නිවාඩු යන්න අවස්ථාවක් එනවා මගේ පුතාගේ සෙනුරගේ කිරියම් මදානේ ඒ කටයුතු සඳහා නිවාඩු යන්න අවස්ථාවක් තියෙනවා. එතකොට දැනට අපි අතර ජීවතුන් අතර නැහැ රණසිංහ සායම් මේජර් රණසිංහ මගේ වෙනුවට ක්‍රියාන්විතේ යන්නම් කියලා එයා බාරගත්තා මම නිවාඩු යන්න කියලා කිව්වා පෙබරවාරි මාසේ මම නිවාඩු යනවා ගිහිල්ලා මට නිවාඩු ඉන්නකොට මට ආරංචියක් එනවා රණසිංහ සර් ගියපු වාහනයට ටැට්‍රේට එල්ටී තත්ත්වවාදී ක්‍රේමෝ ප්‍රහාරයක් ඉදියත් කරනවා කියලා එයිදී රණසිංහ සර් මේජර් වික්‍රමනායක දෙන්නම අප අතරින් සමු ගන්නවා ඊට පස්සේ මම ගෙදර ඉන්නකොට වික්‍රමනායක සර්ගේ මලගමටත් ගිහිල්ලා පෙබරවාරි 10 වෙනිදා නැත්තම් 11 වෙනිදා මම මේ ප්‍රදේශයට ක්‍රියාංගිත සඳහා එක්වෙතුනා මේ භූමිය ඇවිල්ලා පුදුකුරුරුප්පු නන්දිකඩල් මාර්ගයේ නන්දිකඩල් මාර්ගය එතකොට මං ඇවිල්ලා 12 වෙනිදා නෑ 11 වෙනිදා මෙතන 9 වෙනි ශ්‍රී ලංකා සිංහ රජමේන්තුව තමයි මේ පස්බැම්ම තියෙනවා මේ ප්‍රදේශයේ පස්බැම්ම ආරක්ෂා කරගෙන ඉන්නේ එතන ලොකු ඇටැක් එකක් දීලා පස්බැම්මෙන් පොඩ්ඩක් පස්සට ආරස්සකංශ ගිහිල්ලා නැවත පස්බැම්ම ආරස්ස මේ ආරස්සකන්තර පත් කරගෙන තමයි තිබ්බේ ඊට පස්සේ ඇවිල්ලා මට කිව්වා මේජර් බණ්ඩාර එතකොට අපේ ඕසි විදිහට වැඩ බැලුවේ කිව්වා මේ අමරතුංග දැන් ඉස්සරහා ක්‍රියාන්විතයක් කරන්න තියෙනවා මොකද සත්ත්වවාදීන් මේ පාර ඉඳන් අපට ඇටැක් කරනවා එතකොට මේ ප්‍රදේශයේ ක්‍රියාන්විතයක් කරන්න ඕනේ ඉස්සලා විමර්ශනයක් කරන්න කියලා මම නිමාඩු ගිහිල්ලා දවස් දෙකයි ඊට පස්සේ මං සර්ට කිව්වා
सर मेहमाई मे मट भूमि ताम ओरियंटेड ना मट सीतेम हर अद्यन करना भूमि अन्न के लिए इट पे मट दुन आठ दिन खंडायाम मई खंडायाम ये खंडायाम तरह संजीव मट पेना मे इसरा प्रदेश हर दिन सीमला गे काफे लाइन के दिब्बा मैं तीन मीटर एक बना देसी जगह थी एंड बैम को मे क्लियर कर लाने तो लाइन दिब्बा मैं लाइन के टाइल इधरी भूमि एक मेन मे प्रदेश मे पार मेम दिब्बे ने हदला मे प्रदेश हुए विमर्शन कर विमर्शन करला एक्लो विमर्शन टेन मगे टीम मैं पोमें टीम मैं कैविल मैं मेतने आप लाइन के मीटर पणा कितने इसमें अतको मे पे लोग सीएम लगा हिब्बा ये सीएम लगा हाट नगला मम्मे इधरी प्रदेश बलन माई मगे बड़ी आई तम घाट नगिनी नगल मे प्रदेश मे ओफन मे हरी पोड़ पोड़ जंगल पेचम तिब्बे अतको मे प्रदेश मे इधरी प्रदेश हम विमर्शन करना इतको मट निरीक्षण वेनवा महिता मेतन तम ये तन हरियड मे बंकर लाइन के मे हरी एल टी सस्तवादी यहाँ मेह बंकर बंकर मारेन इट पास मैं विमर्शन कर लवसंगल पसरे हेम गील ओसरीवा सो टागटे गण पुलवा तस्तवादी इसरा इन पारट मेहैं बंकर लाइन के एल हेडेड तम दालती गेला मम की कीला संजीव मट ओसरी पुलवाण्ण गहन बल अमर तुंग मे टागटे गण बल की हरियर मन दाहत्रा फेब्रवरी दाहत्रा हंदे हाथ रिवागे मगे फोमैन टीम में क्या मम लाइन के रेकिया तेन मंगेनवा ओ इसरा भूमि तेन टाइम मैं घाट नगिन घाट नगिन को पारट पेर तीला इतना एल हेडेट गण बंकर उतना दिने दिने पास मैं रेकी कल दिब्बे मैं इसल गहनवा ये दिन्ट गहनवा टीपन सा गहने गहला शनि को पसरेनवा पसर गया पास ये टागट कर ब्रिगेड कमांडर की दिब्बा मेहमे टागट गा दिने को गेहुआ एक मोनट उ इतने एक प्रादेशीय नायक तमें यह गहला दिए इतना ये दिना बड़ी आई ये दिन तम घर दिए निकल की इट पास ओसी की मट ब्रिगेड कमांड कथा करना नईन एस आर के लाइन के पीछे पास इतने यण इद्रीय भूमि आत्मत्कर क्रियांगति तीन एक ब्रिगेड कमांडर ब्रीफ कर इट पास संजीव मम पालस्विंदा मगे टीम में मंग गिया ओसी तेक गिहिल ब्रिगेड कमांड हम ब्रिगेड कमांड की मट नईन एस आर के दा हतर दिन दिनवा ये दा हतर दिन मगे आठ दिन यारंगीन पारते लाइन के अलगन नईन एस आर गड़ बार दीला मट क्रियांगल पसरे अने क्रियांगल इट पास कुहमारी मैं क्रियांग बार गा मैं निमाड़ गील अविल नीटी संजीव अविल इतने मम मगे आठ दिन तरंग नईन एस आर के मट दुस दिन दीला तिब्बा ये दुस दिन पीट पास दीला मम इस हट इन पटंग क्रियांग मट भूमि प्रदेश हुए ओडिशा दवा देखी कर दिन मैं तेरे के हुआ गहला आवा आवाड़ पास मम की हुआ मट अटैक करना अपेन तब हतर दिन कोना कव एक मट आरस्त के विरी सपे तब हतर दिन कोना गेला देख खाऊ तो संजीव मट मत मगे टीम में आठ दिन की ये आठ दिन आगे मम उपाली मगे देवन आने दिन टीम का बंड इट पास इन हेरथ कुमार अमर सिंह पुष्पकुमार वागे आठ दिन की मट हरियर मत मगे टीम मेके आठ दिन इट मतलब मगे अमर वेड बल दिन कंडा कवरी पाए टीम मेके इन आ वीर सिंह इन मगे टीम मेके नतु वीर सिंह मगे कि यार दिवन मे इतने इट पास कवरी पाए टीम मेके हिटिया वीर सिंह इट पास वेलिकल तिलक रत्न तब एक मे किला मे को हर दिन तम इतना हिटी मट मत और दुनाक अतीत तनक एरिया नसला मैंने मे एरिया के तमाइ मगे मट दुन आरक्षा वेडी दिन खंडा दाला तिब्बे मम्म इतकोट मम्म प्लान कर लगे प्लान मैं ग्रउंड कमांड मट ग्रउंड के सिचुएशन तम मंगलोट धन दिन इतको मम्म मेतने मीटर एक पना देशी रेहपति लाइन की ना मे शत्रु एरिया अपे युद्धोपक्रम भाविता कर लाट इन मगे टीम मैं तेरह मुकद मट दिब्बे टाक्षक मे बंकर लाइन मे पारते हेपत्न बंकर लाइन मे बंकर लाइन अत्पत् दीला नईन एस आर के दुस्ती आठ बार दीला बंकर लाइन ये बंकर दिख बार दीला मट टीट पास मट दिब्बे टाक्षक इट पास कोमिंग हरी मेतन लाइन करमेनो इसे टिकेन टीके आप युद्ध उपक्रम उपयोग करगना इनकोट मट तेरन इद्री साधन एल टी टी साम कथा करना इट मत तेन तेन फाय करना अंड ये वाले इट पास मम कीला दिब्बे मेतन कावरपाय टीम मेकट
ඔය කට්ටිය හරියට මෙවුණ මම ස්ථානගත වෙලා බංගරලා ඉන්න ස්ථානගත වෙලා මම ඕකේක දෙනවා ඔය කට්ටිය කවරින් පයරක පටන් ගන්න කියලා. එතකොට තමයි මම ඇටැක් කරලා බංග බ්ලාස්ටින් එකක් කරලා මේ බංගරේ එක අල්ලගන්නේ. ඊට පස්සේ මම මෙතනින් එනකොට මට මම මේ ස්ක්‍රබ් එකත් එක්ක එනකොට හිමීට ඉස්සරහට ඇඩ්වාන්ස් කරනකොට මට එකපාරට විශාල බ්ලාස්ටයක් ඇහුණා. ඒ කියන්නේ ඇටැක් එකක් වාගේ ඇහුණා. ගීංගාලා බ්ලාස්ටයක් ආවා. මොකද මම කියලා තිබ්බේ RPG ළඟට ආවොත් RPG ගහන්න ඒක මම ෆයර් එකේ දාලා මේ බංකර් ලයින් එක අල්ල ගන්නවා කියලා. ඊට පස්සේ අන්ජීවක් දැන් ෂොට් එනවා කස 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 ගාලා හැමතැනම අපේ ඔලු උඩින් පස් බැම්මට වදිනවා බිමට වදිනවා ඔයගෙ තරන. මම ඊට පස්සේ ලයින් එකක් දාගෙන කට්ටෙන්න කෑ ගහලා කිව්වා ඔහොම පාත් වෙන්න පාත් වෙලා ඉස්සරහට යන්න. මොකද වෙන්නේ කියලා මම කියන්නම් ඒ අවස්ථාව අනුකූල කොහොමද වෙන්නේ කියලා කියන්නම් කියලා කිව්වා. ඊට පස්සේ මෙතන එනකොට මේ පස් බැම්ම දැන් ශේෂ වෙලා තියෙන්නේ. මෙතනින් පාරෙන් එහා පැත්තට එක්ක තියෙනවා. මෙතන හැරෙනවා අතුලට. හැරෙන තරෙන් වීරසිංහ හිටියා. එයා නැතුණා. වීරසිංහ කිව්වා සාජන් ඉස්සර බංකරයක් තියෙනවා මේ බංකරෙන් තමයි ගහන්නේ මම බංකරේ ගන්න යනවා කියලා වීරසිංහ මට කිව්වා. එතකොට මේ තියෙන බංකරේ ඔව් මෙතනින් එහා පැත්තේ මෙතන ඉඳන් තමයි මේ අපි මෙතන තමයි ආවේ මේ අපේ ටීම් එක මෙතන තමයි ආවේ. එතකොට මෙතනින් එහා පැත්තේ තමයි බංකරේ තියෙන්නේ පාරෙන් එහා පැත්තේ. මෙතන ඒක නෑ මතක ඇති මෙතන පාරෙන් මේ පාර මෙහෙම හොඳ හදලා තිබ්බේ නෑ පාරෙන් එහා පැත්තේ. එතකොට වීරසිංහ එක පාර ගියාම සාජන් මයි යනවා බංකරේට කියලා ග්‍රනේඩ් එකක් කඩාගෙන බංකරේට දුවගෙන යනවා. මං කිව්වා යන්න එපා වීරසිංහ පොඩ්ඩක් ඉන්න අපේ ටීම් එකත් අරන් අපි හතර දෙනාම එකට යන් කියලා. ඒ කියනවත් එක්කම වීරසිංහ ග්‍රනේඩ් එකක් කඩාගෙන බංකරේට දාන්න යනකොට බංකරේ අතුලින් ඉඳන් වීරසිංහට ගහනවා. එල්ඩී තත්ත්වවාදී ගහනවා ගහනවා. මං ඒක දැක්ක හොඳටම. දැක්කට පස්සේ වීරසිංහ කෙලින්ම බංකරේ අතුලට තමයි වැටෙන්නේ. වැටුණත් එක්කම ලොකු ඩීංගාලා බ්ලාස්ට් වෙනවා. මොකද ග්‍රනේඩ් එක අතේ තියාගෙන ගියා. එයා ඒක ඇතුලේ බ්ලාස්ට් වෙනවා. ඒ බ්ලාස්ට් වෙනවත් එක්කම සංජීව මෙතන හිටිය උපාලි මෙතන පස් බැම්ම උඩට තිබ්බ සාමාන්‍ය මගේ ඉනවටක් විතර මෙතනින් මේ පැත්තට පැනලා මේක සාමාන්‍ය මේ හරිය සාමාන්‍ය ස්ටබ් එක වගේ තිබි මෙන්න මේ වාගේ මං කිව්වා උපාලි මේ පැත්තට එන්න. දැන් මේ එල්ටිඩි සමාජික ගහනවා අපි ගහ ගන්නවා මෙතනම ලොකු විකාරයක් වෙලා තිබ්බේ. හැමතැනම රවුන්ඩ් එනවා ආටි ගහනවා. දැන් මෙතන ඇවිල්ලා අර තිබ්බේ ප්ලෑන් එක මුළුමනින්ම වෙනස් වුණා. ඊට පස්සේ කරපඩේ සංජීව උපාලිත් ගත්ත මේ පැත්තට අරන් කුමාර කියලා හිටිය මගේ කුමාරට දීලා තිබ්බේ RPG ඩිස්පොසිබල් RPG එකක් මතකයි ඩිස්පොසිබල් RPG. මං කිව්වා මේ 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 හරිය මෙතන මේ ලොකු ගහක් තියෙන්නේ. ඔය හරියේ ට්‍රෙන්ච් පොඩි ට්‍රෙන්ච් කපලා තිබ්බා. මං කිව්වා කුමාර ඔයා ට්‍රෙන්ච් එකට වැල්ලා අර පේන බංකරේට ඇටැක් කරන්න. මේ මෙතන තිබ්බ බංකරේ උතනින් හැරනවා. ඕකට ඇටැක් කරන්න මොකද උතනින් තමයි තස්තවාදීන් ගහන්නේ. ඊට පස්සේ කුමාර කිව්වා සාජන් මේක මං ගහන්න ඔලුව උස්සන්න බෑ. මෙහෙමයි කොහොමරි මං කිව්වා ඔලුව උස්සන්න බැරුණා කවන්න කොහොමරි පාත්‍රය හරික මන්න බංකරේට ඇටැක් කරන්න කියලා. ඔය අතරතුර මම කරන වැඩේ දැන් මගේ වීරසිංහ නැති වෙලා මම දන්නවා බංකර ඉන්නවා. දැන් මට අවශ්‍යතාව තිබ්බේ වීරසිංහ කොහොම හරි පස්සට ගන්න. මොකද අපේ අර ඕඩ් කාඩ් එකේ තියෙනවනේ කිසි විටකවත් සතුරට තුවාල වුණ හෝ මැරුණ එක්කෙනෙක් අපේ සතුර අතර පත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. කොහොම හරි තව ජීවිත පුදලා හරි එයා ගන්න ඕන. මගේ එකම අරමුණ තිබ්බේ වීරසිංහ පස්සට ගන්න එක. එතකොට දැන් මේ පැත්තේ බ්ලාස්ට් එක ගියා මට චෙට් කමියුනිකේෂන් නැතුව ගියා ඒ වෙලාවේ. ඊට පස්සේ මම කිව්වා කොහොම හරි කමක් නැහැ වීරසිංහවට යන්න ඕන කියලා. ඊට පස්සේ දැන් මම මෙතන මෙන්න මෙතන මේ මේ පස් බැම්ම තියෙන උතන තමයි. උතන ඉඳගෙන මං ගාව තිබ්බේ ටොම්බා 40 mm ග්‍රනේඩ් ලොන්චරය කියලා දෙනවා. ටොම්බ ගන්න එක මං ගාව තිබ්බා. මම කරන වැඩේ මෙතන තියෙන බංකරේටයි එහා පැත්තේ බංකරවටයි ටොම්බ ගා හිටියා. ඊට පස්සේ දැන් මට එහා පැත්තේ යන්න බෑ. මොකද පාරෙන් මේ පැත්තෙන් ගහනවා මේ කලපුව පැත්තෙන් ගහනවා මේ පැත්තේ LDD ප්‍රදේශයෙන් ගහනවා. නිතරම දැන් හැම තැනෙම රවුන්ඩ් යනවා සංජීව. ඊට පස්සේ මම කරපු වැඩේ කොහොම හරි ඕසිට කතා කරලා ඕසි කන්ටැක්ට් කරලා මං ගියා වීරසිංහ දැනට බංකරේ වැටලා ඉන්නවා මොන වෙලාවක් දන්නේ නැහැ. මේ කොහොම හරි කරලා එයා ගන්න ඕන මට ටීම් එකක් එවන්න කියලා. ඊට පස්සේ ගියා අමරතුංග ඔයා එහෙනම් කොහොම හරි එතන ගිහිල්ලා ගන්න මම ටීම් එකක් ලහත්ති කරලා කොහොම හරි එවන්නම් කියලා. එතකොට මම SR එක කට් වෙනවා කිව්වා පුළුවන් තරම් අපි ළඟට ඇවිල්ලා අපට වෙඩි ද්‍රව්‍ය සපයන්න කියලා. මොකද අපි ගහ ගන්නකොට ෂණිකව හිටපු ගාම්ම ලොකු ලොකු ෆයර් යනවා. අපි 8 දෙනායිනේ ලොකු පතුරන් ස්කේල් එකක් කරා යන්නේ. එතකොට ඒ තියෙන මදි වෙනද අර 9SR එක කට් පතුරන් යනලා දෙනවා. කොහොම හරි මෙතන විනාඩි 25ක් 30ක් විතර අපි ගහගත්තා. මොකද සතුරා තිබ්බේ මේ පැත්තේ නන්දි කඩාව කලපුව. නන්දි කඩාව කලපුවෙනුයි මේ පැත්තෙනුයි සතුරා යන්නම දෙන්නේ නැහැ. මොකද උන්ගේ සීමිත භූමි ප්‍රමාණයකට හිර කරලා නැති මේ පැත්තෙන් 58 වෙනි සේනාංකයව මේ පැත්තෙන් 59 වෙනි සේනාංකයව දෙපැත්තෙන් හිර කරලා තිබ්බේ කලපුවට සීමා කරන්න තමයි ඇටැක් එක තිබ්බේ. ඊට පස්සේ කරපලේ සංජීව මෙතනින් මම ටොම්බක ගහ ඉන්නකොට මේ අමරසිංහ කියලා හිටියා ලාන්ස්කෝපර් කෙනෙක් අමරසිංහගේ ඇවිල්ලා වැදුනා ෂොට් එකක් කකුලට. එයාත් තුවාල වුණා. එතකොට මගේ 8 දිනාගෙන් දෙන්නෙක් දැන් තුවාලලා තියෙන දැන් 6යි ඉන්නේ. මම ඔයසිට කතා කරලා කිව්වා මේ මෙහෙමයි සර් මගේ දෙන්නෙක් තුවාල වුණා මට කොහොම හරි එවන්න කියලා. ඒ කියලා මම ටොම්බ ගන්න එක අරන්
ටොම්බ රවුන්ස් එකක් ලෝඩ් කරලා අර බංකර් ඒරියා එකට ගහනද හැරනවත් එක්කම මට නිකන් තේරුණා මම ගිහිල්ලා පස් බැම්ම හේත් වෙනවා. කපාට පස් බැම්ම හේත් වෙනවා මම ගිහිල්ලා වැටුණා. රයිට් නේද මම බලුවා බලනකොට මගේ පාඩේ පිටිපස්ස හිටියේ සාජන් සාජන් ගාතේ ලේ එනවා කියලා කිව්වා. ඊට පස්සේ මම එහෙම කොල්ල අතගාලා බැලුවා බලනකොට සම්පූර්ණම මෙතනින් ලේ විදිනවා. ඊට පස්සේ මගේ ගාව හිටියා මට මතකයි සිට උපාලි. ඒ වෙනකොට උපාලි හිටියා පුෂ්ප කුමාර කියලා තව එක්කෙනෙක් හිටියා. එයා කිව්වා සාජන් පුළුවන් තරම් ඉක්මනට උතරෙන් අයින් වෙන්න RPG බ්ලාස්ට් වෙයි කියලා. මට RPG එකෙන් තමයි සංජීව ගහලා තිබ්බේ. RPG බ්ලාස්ට් වෙලා නැහැ. කෙලින්ම ගිහිල්ලා පස් බැම්මේ ඇමිනිලා. එතන පස් බැම්ම මෙතන අර තියෙන පස් බැම්ම මේ අඩි දෙකක් දෙකහමාරක් විතර සම පරතරේ තියෙන RPG යි මගේ. එදා අපේ වාසනාවට අපේ එතන හතර දෙනාගේ වාසනාවට RPG බ්ලාස්ට් උන්නේ නැහැ. RPG බ්ලාස්ට් උන්නේ නැහැ. මේ ඒකේ අර පින් එක ගලවලා තිබිලා නැහැ සංජීව. එතකොට මගේ අත යටින් මම අර ටොම්බ ගන්න එක රෙඩි කරලා ඊළඟ එක ගාලා අයින් කරනවානේ. අයින් කරනකොට මේ අත ඉස්සරව ඉස්සෙනකොට මේ අත යටින් තමයි RPG මගේ ඇඟේ වදින්න නැතුව ගිහිලා තියෙන. ඒ ටේල් එකට තමයි මේ කපල ගිහිලා තියෙන්නේ. එතකොට දැන් මෙතන ගොඩක් ලේ විදිනවා. දැන් අපේ ගත්තට පස්සේ අපට වෛද්‍යවරු නැහැ ඉස්සරහා. අපිම තමයි ඔක්කොම කරගන්න ඕනේ. ඊපස්සේ මගේ බඩියා හේරත් මට මතක විදිහට හේරත් කරපු වැඩේ මගේ මෙතන ලේ විදිනවා. එයා පීල් ඩ්‍රෙෂන් නැත් කියලා මෙතන බැඳා. බැඳලා පස්සේ මම ඕසිර කතා කරලා කිව්වා සර් මම තුවාල වුණා. මට කොහොම හරි තව ටීම් එකක් එවන්න කියලා. මොකද දැන් මේ මම කියනවා වගේ නෙමෙයි සංජීව ආටි ගහනවා. ඊට පස්සේ රවුන්ස් එනවා මේ පැත්තේ මේ නන්දි කරල් ඒරියා එකෙන් ලොකු ෆයර් එනවා. අපේ ඔලු උඩින් යනවා. දැන් ওই පස්බැම්ම තමයි අපේ කවර් එකක් විදිහට තියාගෙන ඔතන ඇටැක් කරගෙන හිටියේ. ඊට පස්සේ කොහොම හරි කරලා පැය දෙකහමාරක් විතර තුන ලොකුවට ඇටැක් එක ගියා. ගතනකොට දැන් මගේ ලොකු අරමුණ තිබ්බේ දැන් මට දාලා යන්න බෑ ටීම් එක මම තුවාලුනා කියලා මට දාගලා යන්න බෑ. මොකද මගේ ටීම් එක මම ආරක්ෂාව දෙන්න ඕනේ. මගේ ටීම් එකට මොකද්ද වෙන්නේ කියලා මම පල්ලෙහාට කියන්න ඕනේ. තුවාලුනා වගේ නෙමෙයි මට ගිහිල්ලා. මොකද මගේ කට්ටිය දාලා යන්න බෑනේ. අපි විශේෂ බලකාය සොල්දාදුවෙක් එහෙම යන්නේ නැහැ කොහොමත්. අපේ කාර්ය ඉෂ්ට සිද්ධ වෙනකම් මොනව හරි කරලා එතන ඉන්නවා. ඊට පස්සේ ඕසි මට කිව්වා දැන් එවනවා ටීම් එකක්. ඒ ටීම් එක ආවට පස්සේ අමරතුංග පස්සට එන්න කියලා. ඊට පස්සේ මම හිතන්නේ එතකොට එකරයක නෙමෙයි එතන ආවා කැලුම් හරි කවුරු හරි ටීම් එකක් මට එව්වා. මට හරියට නම් මතක නැහැ. ආවට පස්සේ මං ගාවට ආවා විලියම් ටීම් එක ආවේ. විලියම්ගේ ටීම් එක ඇවිල්ලා කිව්වා අමරේ වා පස්සට යන්න. එතකොට මෙතනින් ඔහොම පල්ලෙහාට ලයින් එක දාලා තිබ්බේ. පස්සට යන්න කිව්වා. ඊට පස්සේ මම කිව්වා වීරසිංහ අතන බංකරේ ඉන්නේ. එතන පුළුවන් තරම් මේක කරලා වීරසිංහ ගන්න අමරසිංහ මම පස්සට යව්වා. අරන් පුළුවන් තරම් ඉක්මනට මේ ටීම් එක කොහොම හරි කරලා මෙතන ලයින් එක අරන් වීරසිංහ ගන්න පුළුවන් දෙයක් කරන්න කියලා මම පස්සට ගියා සංජීව. පස්සට ගියාට පස්සේ අර ඉස්සලා මං කියවන RPG ඇටැක් එකට මේ අපේ ෆයර් එක පටන් ගන්න කියලා බල්ලකොර කරලා තියෙන්නේ. මෙතෙන් එන ටීම් එක මගේ කවරෙන් පය ටීම් එකට තස්තවාදී තමයි ඉස්සල්ලාම RPG ඇටැක් එකක් කරලා තියෙන්නේ. ඒක මම එතෙන්ට ගියාට පස්සේ දැනගත්තේ. කොහොම හරි වැලි කළ වීරසිංහ මෙතෙන් දෙද්දී ඒ කට්ටිය මෙතන නිරීක්ෂණය වෙලා මෙතන පස් බැම්ම උසල තිබ්බේ. නිරීක්ෂණය වෙලා මෙතන ඉඳන් RPG එකක් ගහලා එතන ගිය තුන් දෙනෙක් අපි අතරේ සමුගත්තා. ඊට පස්සේ අරන් පිටිපස්සට ADS එකටයි MDS එකට අරන් ගිහලා චුපර් මගෙන් අනුරාධපුරයට මම අරන් ගියා. එතන ඉඳන් ක්‍රියාන්විතය දිගට එතනින් එහාට මට යන්න හම්බුන්නේ නැහැ. මොකද මගේ තුවාල වෙලා මම හොස්පිටල් එකේ හිටියේ දින 30ක් 40ක් විතර මම හොස්පිටල් එකේ හිටියා. මගේ මේ අත ඩැමේජ් වෙලා තිබ්බේ ගොඩක්. එතනින් පස්සේ එතනින් එහාට මේ ඒකනායක එහෙම ඉඳන් ක්‍රියාන්විතය ඉස්සරහට කරගෙන ගියා සංජීව. අහන්න මේ සියොත් හඬ එදා ඇහුනේ මේ භූමියේ වෙඩි හඬ. අද නිර්වර්ණ වුණාට මේ පස එදා රණවිරුවාගේ දහඩියෙන් සහ ලේන් ලේ කැට බවට පත් වුණා මේ වැලි කැට. ඔබ තුවාල ලබනවා. ඒ අඩුව පුරවන්න එතනට එන්නේ ඒකනායක ඇතුළු විශේෂ බලකායේ කණ්ඩායම. අපි ඒකනායකත් එක්ක කතා කරමු. මේ කියන්නිතේ මූල ආරම්භය ගත්තොත් 500 59 ආරක්ෂක වලල්ල තත්ත්වවාදී විසින් බිඳහෙලනවා. ඒ කියන්නේ වුන් මේ රාත්‍රී කාලයේදී ආරක්ෂක වලල්ලෙන් ඇතුළට ඇවිල්ලා ඇතුලේ තියෙන ඒ කියන්නේ මේ අපේ ආරක්ෂක වලල්ලේ ඇතුලේ තියෙන ඇඩ්මින් බේස් ඒවට තමයි පළමුවෙන් පහර දෙමින් පටන් ගන්න. ඇතුලේ ඉඳලා පහර එළියේ ආරක්ෂක වලල්ලට පහර දෙන්න පටන් ගන්නකොට ඊට පස්සේ අපිට ලැබෙන මේ විදිහට ආරක්ෂක වලල්ල කඩලා තියෙන්නේ. ඒක ලයින් එක හෝල්ඩ් කරන්නේ. ඊට පස්සේ දෙවන විශේෂ බලකායත් හතරවෙනි විශේෂ බලකායත් තමයි මෙදියම් රාත්‍රී ඇවිල්ලා මේ ආරක්ෂක වලල්ල
හෝල්ඩ් කරනවා. ඒ කියන්නේ උන් බිඳලා තිබුණු එකෙන් අපි පිටිපස්සේ ලයින් එකක් දාලා අපි උන්ට දෙවන්ත පහරක් එල්ල කරා. ඒ කියන්නේ දින දෙකක විතර කාලයක් උන් දෙවන්ත පහරක් එල්ල කරා. අපි සාමාන්‍ය මං ගිය වැඩසටහන මං කතා කරා මේකේ පිටිපස්සේ තියෙන සංජීව කැනපි ජංගල් එක. ඒ කැනපි ජංගල් එක අර මේ හේනක් බවට පත් වුණා කියලා. ඒ කියන්නේ ඒ තරමටම දෙවන්ත පහරක් මේ තත්ත්වවාදී සහ අපි අතර සිද්ධ වුණා. මේ ඒ ආරක්ෂකවලල්ල නැවත අපි මුදා ගැනීමේදී ඒකට අපිට අවශ්‍ය වෙඩි ද්‍රව්‍ය සහ පතුරන් හැමදේම අපිට අවශ්‍ය වෙලාවට අපිට ලැබුණා. ඒක මතක් කරන්න ඕන සම්පූර්ණ මේ ආරක්ෂකවලල්ල බිඳ හෙළුවට පස්සේ සම්පූර්ණ ලයින් එකට නායකත්වය දුන්නේ කර්නල් විජේකෝන් සර් තමයි. ද ඒ ලයින් එකට නායකත්වය දුන්නා. අපිට අවශ්‍ය වෙඩි ද්‍රව්‍ය හැම වෙලාවෙම ගෙනල්ලා දුන්නා. අපිට තියෙන්නේ තත්ත්වවාදීන්ට එක ඇටැක් කරන්න තමයි. ඒ වෙලාවේදී දෙවන්ත කාර්යභාරයක් කරා මතක් කරන්න ඕන බල්ලත් නිලධාරි විලියම් එතුමා ළඟ තිබුණා තත්ත්වවාදීන්ගේ සෙට් එකක්. ඒ සෙට් එකෙන් තත්ත්වවාදීන් සමග මේ කතා කරලා ඔවුන්ගේ උන් ඉන්නේ කොහෙද දැන් අපේ ලයින් එකට මොන වෙලාවෙද උන් ලඟ වෙන්නේ කියන එක උන් එක කතා කරන දේවල් අහගෙන ඉඳලා සාමාන්‍ය මීට 25ට 30ට තත්ත්වවාදී ලං කරනකොට අපිට කියන ඕන්න දැන් ලං කරලා තියෙන්නේ ගහන්න කියලා. එතකොට අපි ඒ විදිහට තමයි ගහුවේ. උන්ට මේ උන්ගේ සාමාන්‍ය රැලි කියලා කියන්නේ උන් පළවෙනි රැල්ල ආවට පස්සේ අපි ප්‍රහාර දීලා ඊට පස්සේ ඒගොල්ලන්ගේ තුවාල වෙනවා බොඩිස් වෙනවා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ ඒ රැල්ල එතනින්ම යනවා පස්සට. ඒගොල්ලෝ මේ කට්ටිය අරගෙන නැවත සංවිධානය වෙලා ආයෙනවා. එහෙම ලොකු දෙවන්ත පහරක් එල්ල කරලා තමයි ප්‍රදේශය අපි ඊට පස්සේ මුදවාගත්තේ. දින දෙකක විතර එහෙම පහර දීලා අපි ඒ කැල්ල අපි කැමක්කමින් අපි ඉස්සරහට ආවා. ඇවිල්ලා කෝබල් කැලුම ඇතුළ අපේ ටීම් එකට අපේ ඉට්මන් ටීම් එකට කර්නල් බණ්ඩාර සර් අපේ ඔසීටියේ සර් කිව්වා මේ මෙතන මේ මේ ස්ථානේ ඉඳලා මීටර් 300ක් විතර ඇති මෙතන එහා පැත්තේ මේ පාර අයිනෙම අපිට කිව්වා මේ රාත්‍රී කාලේ මේ ටෙරාගෙන් එහේ පහර කෙල්ල වුණොත් නැවත ඒකට බකප් එකක් විදිහට පහර දෙන්න අපි ඉස්සරහා ගිහිල්ලා බුස්සයක් දැම්මා. ඒ කියන්නේ අපේ තියෙන ආරක්ෂක වළල්ල ඉඳලා මීටර් 400ක් විතර ඉස්සරහා ගිහිල්ලා අපි දාගෙන හිටියේ. අපි දන්නවා එතකොට පහුවෙනි දවුදේ ඒ කියන්නේ 2009 පෙබරවාරි 16 උදේ මේ අපේ බල්ලත් නිලධාරි අමරතුංග සර්ට තිබුණා ටෙරාගේ බංකරයක් මුදවා ගන්න. එතකොට මේ සර්ගේ ටීම් එකත් බල්ලත් නිලධාරි වීරසිංහ කෝකල් වීරසිංහගේ ටීම් එකත් රෙකී කරලා තිබුණා මෙතන මේ තත්ත්වවාදීගේ බංකරේ මුදවාගෙන. එතකොට අපිට උදේ සාමාන්‍ය උදේ 7ට විතර ඕසි කතා කරලා කිව්වා මේ ඔයාලගේ ටීම් එකත් එන්න දැන් අමරතුංගේ ටීම් එක බංකරේ මුද ගන්නවා ඔයාලගේ ටීම් එකත් එන්න මේ ටීම් එකට බකප් එකට කියලා. ඊට පස්සේ අපිට කතා කරපු ගමන් සංජීව අපි ශනිකව එන්න ඕනේ කියලා ආවා. අපි සාමාන්‍ය මීට 200ක් විතර පස්සට එනකොට එන්න කලින් මම දැක්කා වීරසිංහ අපේ නැති වුණා. ඔව් අර කම්පස් එක අරගෙන මූණ බලබලා හිටියේ උදේ. ඉතින් එහෙම සාක්කුවේ තියෙන කම්පස් එක අරගෙන එයා මූණ බලලා. ඊට පස්සේ මීට 200ක් විතර පිටිපස්සට ආවට පස්සේ මෙයාට මතක් වුණා කම්පස් එක එයා දාලාවිල්ලා සාක්කුවේ. ඊට පස්සේ මම එතන මේ ගැහුවේ නැ පොඩ්ඩ සැර කරලා මේ ගිහිල්ලා කැම්පස් එක අරන් එන්න කියනවා. ඊට පස්සේ කැම්පස් එක අරන් ආවා. අරන් ආවට මම එයාගේ උළුවත් අත ගාලා අපි යමු බෙඩි කියලා අපි ආවා. ඇවිල්ලා මේ සාමාන්‍ය මේ සර්ගේ ටීම් එක ස්ථානගත වෙලා හිටපු තැනින් මීට 75ක් විතර පිටිපස්සේ තමයි ඕසි හිටියේ කර්නල් බණ්ඩාර සර්. සර් ඇවිල්ලා හම්බුණාට පස්සේ කිව්වා මේ කැලුම් ඔයාගේ ටීම් එක යන අමරතුංග ගාවට ඒක නායක ඔයාගේ ටීම් එක අරන් යන්නේ වීරසිංහ ගාවට කිව්වා. ඊට පස්සේ දැන් කෝබල් කැලුම් ආවා සර්ගේ ටීම් එකට ලින්ක් වෙන්න. ආවට පස්සේ දැන් මම යන්න හැරෙනකොට කෝබල් වීරසිංහ එනවා ලේ හලාගෙන දුවගෙන එනවාද ඇයි කියලා ඇහුවාම ටෙරා ගැහුවා කියලා. ඊට පස්සේ මුකුත් දන්න ඊට පස්සේ කෝබල් කුලරත්නයි මම එයාට දැම්ම පීටර්සන් දාලා පස්සට අරන් යන්න හදනකොට කෝබල් විතාරණ කියලා අපේ ඇඩ්මින් කරන කෝබල් කෙනෙක් හිටියා. එයාට බාර දුන්න කෝබල් වීරසිංහ මේ කැසුවල්ටි වෙලා ඉන්නේ මේ දීලා එන්න කියලා. ඊට පස්සේ මම ගියා කෝබල් වීරසිංහ හිටපු තැනට. කෝබල් වීරසිංහ හිටපු තැනට ගිහපුවාම ඒ ටීම් එක අනිත් කට්ටිය ඒක ටෙරත් ෂොට් පය කරනවා. මේ අනිත් කට්ටිය පය කරන ගමන් හිටියා. ඒ වෙනකොට දෙන්නෙක් වැටිලා ඉන්නවා. ඊට පස්සේ මම ගියා ළඟට. ගිහිල්ලා බලනකොට මේ මෙහෙම උඩට වැටිලා හිටියා මේ තිලකරත්න. ළඟට ගිහිල්ලා බලනකොට වඳුරා ගන්න පුළුවන්. එයාගේ මේ සාමාන්‍ය කඳින් මේ පහළ ප්‍රදේශයේ මේට තමයි ඩැමේජ් වෙලා තියෙන්නේ. එක කකුලක් දකුණු පැත්තේ කකුල
ඒක කකුල කුඩු වෙලා ඒක නිකන් ගහක පැටලිලා තිබුණේ ඊට පස්සේ මම පැටලිලා අරලා මම එහෙම උස්සලා අරගෙන මේ පිටිපස්සට අරගෙන ගියා අරගෙන ගිහිල්ලා එනකොට කොබල් විතාරණ පහ වෙනවා ඊට පස්සේ කොබල් විතාරණට ගියා මේ තිලකරත්න බොඩිස් මේ තිලකරත්න විදියට යවලා ඔය ආපහු එන්න කියලා මම කැසෝල්ටි දීලා මම නැවතාවා එනකොට 37 ගෝස්සේ හිටියා බුද්ධික කියලා ළමේ ඊට පස්සේ බුද්ධිකත් ආවා මගේ ළඟට ආවට පස්සේ බඩි එන්නකො මේ කැසෝල්ටික් තියනවා ගන්න කියලා මේ ගියා ළඟට ගිහිල්ලා බලනකොට කවුද කියලා හොයන්න බෑ වැටිලා හිටිය සංජීව මේ පල්ලහැට මෙහෙම එතකොට එයා දාගෙන හිටපු හෙල්මට් එක මූණට වැටිලා මූණට වැටිලා එයා හුස්ම ගන්නකොට නහෙල්ලේ උඩට යනවා දැන් හෙල්මට් එකේ ලේ පිරිලා එයාට RPG පෙලට් කෑල්ලක් වැදිලා තින්නේ ඔළුවට මේ හැරෙට ඒකේ ලේ ඇවිල් ඊට පස්සේ දැන් අපි දෙන්න ගත්තා අනිත් පැත්ත හරවලා ගන්නකොට අර මූණෙන් අඳුරා ගන්න පුළුවන් වුණා මේ වෙලිකල කියලා ඊට පස්සේ වෙලිකල ඊට පස්සේ කොබල් විතරණ ආවා කොබල් විතරණට බාර දුන්න මේ නික වෙලිකල කැසුල්ටිලා ඉන්නේ යවන්න කියලා ඊට පස්සේ බාර දුන්නා බාර දීලා මම එතන ඉන්නකොට මට හිතුණා කොබල් කැලුම් ඉන්න තැනට යන්න ඕනේ කියලා දැන් ඇටැක් එක තියෙන එතනනේ ඊට පස්සේ මම එතෙන්ට යන්න යනකොට මට ආරංචි වුණා වීරසිංහ බොඩිස් කියලා එතකොට අපේ ටීම් එකේ අර දැන් මගේ අර කොම්පස් එක දාලා ආපු ළමයා තමයි මේ බොඩිස් කියලා දැන් මට හෙන කම්පැනි ඊට පස්සේ මම ආවා එතෙන්ට ඇවිල්ලා බලනකොට දැන් සර් ගෙටි මේකට ලින්ක් වුණාට පස්සේ මේ කොහොමත් මොරල්නේ අර බංකරේ ගන්න තියෙනකොට ගන්නවා කියනකොට මෙයා ආරි මම ගන්නම් කියලා එහෙම ගිහිල්ලා ඊට පස්සේ එයාගේ බඩිය ඉටි අල්ලිස් පිටිපස්සෙන් ගිහිල්ලා තියෙනවා එයාටත් මේ ෂොට් එක ගහලා තියෙන හැබැයි එයාට ගහපු ෂොට් එක වාසනාවට හෙල්මට් එක වැදිලා ෂොට් එක ස්ලිප් වෙනවා ඊළඟ දෙවෙනි ෂොට් එක අතේ වදිනවා එයා වැටෙනවා බිමට වැටුණාට පස්සේ එයා කොහොම හරි බඩ ගාලා පිටිපස්සට එනවා වීරසිංහ වැටෙනවා ඊට පස්සේ දැන් අපි යනවා බොඩිස් එක ගන්න දැන් කොහොම හරි බොඩිස් එක ගන්න බෑ බොඩිස් එක ගන්න මේ භූමිය ගත්තාම සංජීව එදා මේක ලඳු කැලෑවක් විදිහට තමයි මේක පිහිටලා තිබුණේ මේ වෙනකොට එතකොට වීරසිංහගේ ටීම් එක ස්ථානගත වෙලා තියෙන්නේ අන්න අර සීමාවේ මේ කැලේ කපලා තියෙන්නේ එතකොට අපි ඇවිල්ලා ඉන්නේ හරි භූමියේම ලොකේෂන් එකට ඇවිල්ලා හරිම තැනට එතකොට මේක තමයි තිබුණු පස් බැම්ම ටෙරා ඩෝසර් කරලා පස් බැම්මක් ගහලා තිබුණා මේ පස් බැම්ම ඇවිල්ලා මෙන්න මෙහෙම තියෙන උඩරම එතකොට ටෙරාගේ බේස් එකක් තියෙන මෙතනින් එහාට මෙතන ඉඳලා මීටර් 250 කින් විතර ඇතුලේ ටෙරාගේ බේස් එක තියෙනවා ඒ බේස් එකටත් පිටිපස්සේ තමයි අපි ස්ථානගත වෙලා හිටියේ අපි ඇඩ්මින් එක ඊට පස්සේ එදා දවස කොහොම හරි දැන් අපි බඩ ගාලා ගියා දැන් කොහොම හරි මේ පාර ළඟට දැන් ඒ එනකොට මම එහෙම දන්නේ නැහැ බංකරේ තියෙන්නේ කොතනද කියලා මොකද බංකරේ තියෙන්නේ පාරෙන් එහා පැත්තේ ඒ වෙනකොට අපි ගිහිල්ලා දැන් ටෙරාට හිටගෙන යන්න බෑ අපි බඩ ගාලා ගිහිල්ලා ඉන්නවා ටෙරා ග්‍රෙනේඩ් ගහනවා ග්‍රෙනේඩ් ගහනවා අපිට පිටිපස්සේ වැටෙන්නේ ඒ තරමටම අපි ළඟට ගිහිල්ලා හිටියේ ඒ වෙද්දී ඊට පස්සේ මම දැක්කා මම පිටිපස්සෙන් හැල්ල බලනකොට දැන් එතන ඉඩින් ගාලා ගහනකොට මම දැනගත්තා මොකක් හරි මේ ගැහුවා කියලා RPG එකක් ගැහුවා කියලා තේරුණා. එතකොට සර් මම දැක්කා නීලින් ඉන්නවා වගේ. හරි සර් එතකොට තුවාල වෙනවා මම හොඳට දකින්නවා. සර් තුවාල වෙනවා කුමාර තුවාල වෙනවා සර්ට ගහපු සර්ගේ වාසනාවට අර RPG එකේ පින් එක ගලවන්න නැතුව තමයි ගහලා තියෙන්නේ. එන්ද බ්ලාස්ට් උන්නේ අර ඒකේ RPG රවුන්ඩ් එකේ ට්‍රේල් එකට තමයි සර් තුවාල වෙන්නේ. ඊට පස්සේ තුවාල වෙන කට්ටිය පිටිපස්සෙන් එහෙම ගියා. ඊට පස්සේ මගේ ටීම් එකේ පර්මනන්ට් ටීම් එක අනිත් එයිට් මෑන් ටීම් කමන්ඩත් තුවාල වුණා. කියන්නේ කෝපල කියලා. එයාට සුළු තුවාලයක් උනේ. ඊට පස්සේ මට කතා කරලා කිව්වා ඒක නැහැ පරිස්සමින් දැන් ඔයාලා මේ ඔතෙන්ට යන්න බවුලුව ගහන්න එපා. ඔයාලා පිටිපස්සට එන්න කිව්වා. ඊට පස්සේ මම කිව්වා නැහැ සර් කොහොමත් මේ බොඩිස් එක ගන්න බෑ. බොඩිස් එක ගන්න තුම මෙතන මේ කොහොමත් ඉන්න බෑ. ටීම් එකේ ළමෙක්නේ. ඊට පස්සේ කොහොම හරි මේ උත්සාහ කරා හවස පහ විතර වෙනකන් අපිට ගන්න බෑ. ඒ තරමට මේ ඇටැක් කරන දැන් එතෙන්ට ඔළුව ගහනවා කියන්නේ සංජීව අය එන්න බෑ. අය එන්න වෙන්නේ නැහැ. මොකද ඒගොල්ලොන්ගේ තිබුණ මෙතන ඉඳලා කොහමද බංකර් පෙලක්ම තිබුණා. සාමාන්‍ය මීටර් 50ට ඒ පස් බැම්මත් එක්ක බංකර් පෙලක් තිබුණා. ඒ බංකර් පෙල පේනවා. නමුත් මේ ටෙරා දැන් අපිට ගහන බංකර් ඇවිල්ලා ඔය පාරේ මට්ටමින් තියෙන පාරේ ඉඳලා සාමාන්‍ය අඩියක් විතර තමයි උඩට තියෙන්නේ. අර කොට දාපු ප්‍රමාණය විතරයි උසර තියෙන්නේ. වෙපන් එක පොඩ්ඩක් එළියට දාලා ගහන්න පුළුවන් විදිහට කවුළුව තියෙන්නේ. දැන් අපි වෙපන් එකෙන් පය කරත් ඒ බංකර ඇතුළට ෂොට් යන්නේ නැහැ. ඒ තරමටම බංකරේ පාත් කරලා ගහලා තිබුණා. ඒකල්ල අපි පිටිපස්සට ආවට පස්සේ ඕචි කතා කරලා කිව්වා ඒක නැහැ එහෙනම් අපි ටික පිටිපස්සට යමු. එට උදේවිල්ලා
आम टैंक इतने गहम गीवा बंकर गहला अब बोडी से गम गील इट पास मम गीवा बोडी से गन गर अन्े मम इतन लाइन की मैं टीम अतना बोडी से दवास बेसा इट पास मैं टीम एवनोटी पस तेना चलू तूगा वीर सिंगन तूना अलिस तूगा इट पास तब एक्की हयाकन दागन अभी सिक्स पैंट में नुना मत मेतन हिट आम इन पैंट यूनिट उतर पॉइंट तिबना एक गोलिया इट पास अभी देवनी दावसे आवा देवनी दावसे आम टैंक मेतन एसला गहलंग आम टैंक इतने गेहुआ संजीव गहन बैन आम टैंक गहन रउंड के अन्नी उड़ी अर अर पिटे तीन बंकर गहन बोलो अंदर ग्राउंड लेवल तीन बंकर हंड बे इक पेना रउंड के अंदर उड़ी हंड बे इट पास आम टैंक वेवेला तीन बे रउंड पैकर हेम टैंक गंड आरपीजी अक् टैंक इट पास ओसी अभी आरसीएल गन गाम की आरसीएल गन गेह आरसीएल गंड बे इट पास आरसीएल गण पसट कत्ता अभी नवते गंड हदवा संजीव दिल्ला मेघ एरिया पस बेम गल तीन मेघोलो रात्रि गाले मुखदर बड़गागने वाला मेघे अभी दिगोल बंकर उलवांगा बट दाण अभी नवतेन हेमदा उदेट बट गल क्लियर गलता तीन इट पास संजीव देवनी दवा अभी बुड़ी से गंड उत्साह गंड पिरी तुआल इट पास हव शीव ऋतुवा मे इकन कलबल अभी बड़ी से गम की दवस इवर ना पहु इन दुदे इकनी हत रेन दवस वीर सिंह ने मम की अवसर सर मम प्लान करा मे बड़ी से गंडने दिए मट कवरी टीम दिखे मई टीम मैं अटक हदा कदा अदागना सीरा बलगने दुना बोमड़ी गुनसूम टीम ये टीम दम्मा मे पस बेम की लिफ्ट इक अर पत्र कवरी पैदा इट पे कपिता को इटिया ये कटी दम मे पत्ती रईट टिकट मे कवरी पाए दिन अर पत्र मग टीम मै टीम उपदेस्त इसलाम मे पस बेम तेम तीन का पस कपू पत् का मम बंकर तीन पारंग पत्ते मम पार पेनला गिगिल्ला बंकर दाला आ पहुला कैगहन कैगहन गुगटी एंड बागी मुकद तब बलगनी कवर डैमेज के रे कवर डैमेज एक्कीन मम की चमीन बंडार तम आरपीजे आरपीजे के हुआ ये पार लंगटी इस गिहिल्लम तम आरपीजे के हुए बंकर आरपीजे गल चमीन बंडार की पीट पस्ट एंड गीला पीट पस्ट एवला इट पस्ते मम की पार लंगट पार लंगट की मम ग्रेनेट के पिने गेहवा विपन्न के बंकर बर्स्ट बर्स्ट गल मैं ग्रेनेट के पिने गल मं गि बंकर लंगट बंकर लंगट की मैं ग्रेनेट के दम दाल दम अरे सर तीन बंकर टिकट ए टिकट दम पाए करना पाए करना दम मम एंड की कैगा कौर तेने संजीव इट पास दम मत पास एन मुखद की मैं आप पस बेमिंग अवीला बल बलन को दम मंगे काप कौर दम इतर इट पे मम दस्ते आप सीएम अरे सीएम लाग हाला आप कटिस्तान कतोट अरे पार लंग इतने मम इट पे दम मेहिम आप एंडन आर सीएम रत्न सर मट मेहिमे अंगिले दिखला तोट मतना मगे तेक् आवा रण सिंग बंडार मगे पास रण सिंग बंडार वील पार हेपेत पेन या बंकर बंकर हेपेत कवर कर मम नवत बलव रण सिंग बंडार गीपते गील बलप रण सिंग बंडार मेम वेटला उठ बेटा मम रण सिंग बंडार इपन्नी कनो अरगन मीट पास विचि करना पार हेपेत विचिकला रण सिंग बंडार उत्सगन मंगना एवन टेरा गल सामार गैस गल दिना संजीव इन पनने वो दूर आवि बोहमार दंग रणसिंग बंडार तेदना
මම එනවා එනකොට කොහම හරි රන්සිංග බණ්ඩාර සාමාන්‍ය මීටර් 50ක් විතර අර සිඹලා ගාඩ දුරින් තියෙනකොට මේ හරියම වාගේ එයා නැගිට්ට බැරි මෙතන නැගිටලා එයා ගියා ඊට රන්සිංග බණ්ඩාරගේ බඩට තමයි ෂොට් එක වැදලා තිබුණේ මේ ඊට පස්සේ රන්සිංග බණ්ඩාර එතනින් ඊට පස්සේ එයා යවුවා පිටිපස්සට හැබැයි අද රන්සිංග බණ්ඩාර සංජීව මෙඩිකල් බෝඩ්ඩෙන් ගිහිල්ලා එයා ඉන්නවා ගෙදර එදා මම හිටියේ නැත්නම් රණසිංහ බණ්ඩාරත් ඒ වීරසිංහ ගොඩේම නැති වෙනවා ඊට පස්සේ රණසිංහ බණ්ඩාර අද එයා ඉන්නවා හැබැයි එයා පණ වගේ ආදරය කරනවා අදරත් එයා මම දන්නවා එයා ජීවත් වෙන්නේ මම නිසා කියලා එදා එයා බේරුණා ඊට පස්සේ සංජීව දැන් වීරසිංහ බොඩි එක ගන්න ආයන වීරසිංහ බොඩි එක ගන්න ගිහිල්ලා බලපුවාම වීරසිංහ වෙටලා ඉන්නවා වීරසිංහ බොඩිස් එක බොක්සර් කෝප රත්නායක මායි තමයි උතනින් පැක් කරලා ගන්න බොඩි එක අරගෙන ඊට පස්සේ පිටිපස්සට යනවා හරියටම මේ ස්ථානයේදී මේ වැලි තලාව මත වැලි කළ තමන්ගේ අවසන් සුසුම් හෙලනවා ඔව් සංජීව වැලිකලත් තිලකරත්න ඒ කියන්නේ කෝපල් වීරසිංහ ටීම් එක මෙතන ඉඳලා තමයි කවරින් පය දෙන්න සූදානම් වෙලා හිටියේ. ඒගොල්ලෝ මෙන්න මේ වාගේ දැන් මේක දැන් විවෘත භූමිය වුණාට එදා සාමාන්‍ය මේ ලඳු කැලාවක් විදිහට තනින්තන එහෙම තිබුණු භූමියක්. මෙතන මේ ගස් කපලා තියෙන්නේ දැන් මේ ගහ තිබුණා අපිට මතකයි උඹහ තිබුණා. මේ උඹහත් එක්කම මේ ඇවිල්ලා දැන් අර බේනවානේ තමයි අර සාමාන්‍ය අර පඳුරත් එක්කම වාගේ ඔම් බංකරයට ගහන්න මේගොල්ලෝ ආර්පීජි රෙඩි කරාගෙන සූදානම් වෙලා ඉන්නකොට තමයි මේගොල්ලන්ට ඕසීආර්ෙන් ඕකේක දෙනවා සෙට් එකෙන් ඕකේක දුන්නාම තමයි ආර්පීජි රවුන්ඩ් එක පය කරන්න. පය කරන්න මේගොල්ලෝ ආර්පීජි රවුන්ඩ් එකත් කරේ තියාගෙන ඉන්න වෙලා ඉන්නකොට තමයි ටෙරා ආර්පීජි ගන්න. තිලකරත්නගේ කකුල් දෙක ළඟ තමයි ආර්පීජි රවුන්ඩ් එක බ්ලාස්ට් වෙන්නේ. එතන තිලකරත්නත් වැලිකලත් මේ යන්නේ. වැලිකල දවස් එකම ආරජ ජීවත් වෙනවා. ජීවත් වෙලා තමයි මියන්. එතකොට වීරසිංහ මෙතනදී ටීම් එක ටීම් කමාන්ඩර් තුවාල වෙනවා. ඒ වගේම සංජීව මෙතනින් එහා පැත්තේ අර පාරේ බංකර එක ගිහිල්ලා තමයි වීරසිංහ එතනදී පාරෙන් එහා පැත්තේ මේ යන්නේ. ඒ වගේම මෙතන ඉඳලා මීටර් 300ක් විතර දුර ගත්තාම මතක් කරන්නේ දෙවන විශේෂ බලකායේ සැරෙන් චන්දසිරි බණ්ඩාර. ටෙරාගේ මේ ලයින් එක කැඩුවට පස්සේ එක්පෝසිව් පුරවාගත්තු බ්ලාස්ට් කරන්න ආපු ලොරියක්. ඒ කියන්නේ කැන්ටර් රථයක්. එනවා ලයින් එකේ කඩාගෙන ඇතුළට එන්න එනකොට මෙයා ආර්පීජි ගන්නවා පළවෙනි රවුන්ඩ් එක ගැහුවට පස්සේ වාහනේට බ්ලාස්ට් වෙන්නේ නැහැ ඒවත් දෙවෙනි රවුන්ඩ් එක ගහන්න මෙයා පස් බැම්මෙන්නුත් ඉස්සරහට ගිහිල්ලා පස් බැම්මෙන් ගහලා එයාගේ ජීවිතේ ඒ වාහනේ විනාශ කරනවා එයාගේ ජීවිතේ මේ රට ජාතිය වෙනුවෙන් එයාගේ ජීවිතේ පූජා කරනවා එයා පරම වීර විභූෂණෙන් එයා පිදුම් ලැබෙනවා ඒ වගේම විශේෂ බලකායේ රණවීරුවන් හතර දෙනෙක් මෙතන මේ භූමියේ දෙමිය යන්නේ ඒ වගේම අපේ අල්බා බලගනේ සාමාන්‍ය 15කට 10 15කට විතර ආසන්න ප්‍රමාණයක් තුවාල වෙනවා. ඉතින් මේ ප්‍රදේශය ගත්තොත් ඒ කියන්නේ 2009 පෙබරවාරි 16 ඉඳලා 19 ඉඳා වෙනකම් ඒ කාල සීමාව තුළ සෑහෙන මේ අපි ටෙරා සමග ඇටැක් කරලා තමයි අපි බොඩිස් ගත්තේ. එතකොට අපේ විශාල ප්‍රමාණයක තුවාල ලැබුවා. ඉතින් එදා මේ අද අපිට මේ පෑගිලා තියෙන වැලිකඩ සංජීව එදා ලේ දහදියවලකින් තෙත් තුන භූමියක්. ඒ වැලිකඩ තමයි මත තමයි අපි අද පය තියලා ඉන්නේ. ඉතින් ඒ භූමිය තමයි අද හොයාගෙන අපි මේ ඇවිල්ලා ඉන්නේ. ලොකු වේදනාවක් දැනෙනවා මේ භූමියට ඇවිල්ලා කතා කරනකොට අපේ එදා අපිත් එක්ක හිටපු ඒ රණවීරව අද අපි අතර නැහැ. ඉතින් ලොකු වේදනාවක් මෙතුමා තුවාලෙන්නෙත් එතන ඉතින් මේගොල්ලෝ අද ජීවත් වෙලා ඉන්නවා අපිට බලන්න නමුත් හතර දෙනෙක් අප අතරින් සමු ගන්න අපි විශේෂ බලකාය අපි හිටපු ඊරෝ දාර රණවීරව මේ හෘදය කොණිත්තන්නේ ඒ රණවීරු ආලෙන් මේ වැලිතලාව මත රණවීරුවන් තමන්ගේ ලයලය පූජා කරනවා මේ ඉතිහාසය මේ වැඩසටහන හරහා සහෘද ප්‍රේක්ෂකයන් රසකගේ අදවත් තුල රන්නකුරෙන් ඔබ ඇතුළු රණවිරුවන් ලියවෙන්නේ ඒ නිසා වෙන්නයි
පුතුක්කොඩිරප්පු නන්දිකඩල් ප්‍රධාන මාර්ගය දැන් මේක. මෙතන තමයි පස් බැම්ම පිහිටලා තිබුණේ නේ. පස් බැම්ම පුස් වෙලා හුඹස් වෙලා තියෙන දැන් අද. ඔව් සංජීව දැන් ගත්තාම දැන් අර අපි හිටපු ස්ථානේ ඉඳලා බලපුවා මේ තියෙන්නේ ඒගොල්ලන්ගේ පස් බැම්ම තිබුණු ලයින් එක. මේ තියෙන්නේ පස් බැම්ම දෝසර කළා ඒක තුනී කරලා තියෙන්නේ අපිට පස් බැම්ම තිබුණු මාක් එක සාමාන්‍ය දල වශයෙන් අපිට හිතා ගන්න පුළුවන් මාක් එකක් විදිහට තියෙනවා. ඒ වගේම පාරෙන් එහා පැත්තෙත් අර තියෙනවා මේ පස් බැම්ම තිබුණු කොටසක් ඉතුරු වෙලා තියෙනවා. එතකොට අපි මේ පස් බැම්මේ බැම්මෙන් මේ පැත්තේ ඉඳලා තමයි අපි ටීම් එක මූව් වෙන්නේ. එතකොට ටෙරාගේ බංකරේ තියෙනවා එක බංකරයක් තියෙනවා මේ පාරේ මේ පැත්තේ අනිත් බංකරේ තියෙනවා ඒගොල්ලන්ගේ අර ග්‍රවුන්ඩ් ලෙවල් ගහ බංකරේ තියෙන මෙතනින් එහා පැත්තේ. මේ ස්ථානට ආවට පස්සේ වීරසිංහ මේ පස් බැම්මට ඇතුලින් තමයි යන්නේ. වීරසිංහ ඇවිල්ලා මේ පාර පැනලා එනවා මෙන්න මේ ස්ථානේ තියෙන ටෙරාගේ බංකරේට දානවා ග්‍රෙනේඩ් එක. ග්‍රෙනේඩ් එක දැම්මට පස්සේ දාන්න එනකොට ග්‍රෙනේඩ් එක දාන්න වෙන්නේ මෙතන ඉස්සරහින් තියෙනවා ඒගොල්ලන්ගේ සාමාන්‍ය පාර ඉඳලා බැලුවොත් සංජීව මෙන්න මේ වගේ උසර තමයි තියෙන්නේ. එතකොට පාරේ එහා පැත්තේ භූමිය ගත්තාම මේ සාමාන්‍ය මේ ලඳු කැලෑව එන්නේ අර තුත්‍රිගස් සාමාන්‍ය පිළගස් ඒ වගේ පොඩි කැලෑවකින් වැහෙන්නේ වැහිලා තියෙන්නේ ඒ පේන්නේ බංකරේ. ඉතින් අර බංකරේ පේන්නේ දැක්ක නැහැ. ආවා මේ බංකරේට ග්‍රෙනේඩ් එක දාන්න ආවා අරගේ බංකරේ හිටපු ටෙරා ගැහුවා හෙඩ් ෂොට් ගැහුවා වීරසිංහ වැටුණා. වීරසිංහ වැටුණාට පස්සේ වීරසිංහ මෙතන තාම මේ යන්නේ. දින 4කින් තමයි සංජීව වීරසිංහගේ බොඩි එක අපිට ගන්න ලැබෙන්නේ. වීරසිංහ දවස් 4ක් මිය ගිහිල්ලා දවස් 4ක් ගත වෙනකොට සාමාන්‍ය තිබුණු තත්ත්වේ සංජීවල මතක් කියන්න අවශ්‍ය නැති වෙයි. මේ දුකයි වේදනයි කියන්න. එයා MPMG බඩිය හිටියේ මේ කොපල් ලල්ලිස්කේ MPMG ලින්ක්ස් එක කරේ දාගෙන හිටියා. මම ලින්ක්ස් එක ගලවලා ගන්නකොට එයාගේ හැම ගැලවිලා එනවා අතර. හෙල්මට් එක ගලවපුවාම හෙල්මට් එකේ ලොක් එකත් එක්ක ගලවලා මේ හැම ගැලවෙනවා. එයා පණුවා උඩට එනවා. ඉතින් අපිත් එක්ක හිටපු සහෝදරෙක් එහෙමයි. ඉතින් එදා එයාගේ බොඩි එක උස්සලා ගන්න ඉතින් මේ ඇස් වලින් බලන්න බැරි දුකක් වේදනාවකුත් එක්ක තමයි එදා වීරසිංහගේ බොඩි එක අතර ගත්තේ කෝබල් රත්නායකයි මමයි. ඒ වගේම සංජීව අපේ ටීම් එක තවත් පිරිසක් ඉද්දි මම යන්නම් කියලා ඉදිරිපත් වෙලා මම වැඩේ කරන්නම් කියලා ඉදිරිපත් වෙලා ඇවිල්ලා තමයි එයා අපේ අනිත් සංගයන් බේරලා තමයි ආගේ ජීවිතේ එදා දන් දුන්නේ. අලිමංකඩ දුටු ගාමිණි අපි දකින්නේ නන්දි කඩාලවල වීරසිංහගේ වීරයෙකුගේ නික්ම යාම. හීනකින්වත් අපිට කරන්නට බැරි දෙයක්. ඔහු හැබෙහින් තමන්ගේ සුරතින් අත්බෝම්බයගෙන මේ බංකරයට දමනවා. ඔහු සුරකින්නේ අපේ රට මාතෘභූමිය. පේන කටුවලට වඩා ඒ ඇනුණු කටු කෝපල් කටු. යාය පිරමු කෝපල් කටු හොයන්න දැන්. යමු. ජනතාව මිනිස් පලියක් විදිහට පාවිච්චි කළ භූමිය මේ. වෙල්ල මුල්ලි වයිකල් භූමිය. පුතුකුඩුරුප්පු සීමාවෙන් ඔබට භූමිය. මෙතන එහාට මුලතිව්. ඒ යන අතරතුරේදී අපට මුණ ගැසුණා විශේෂයෙන්ම අපි හෙව්වා මේ තමයි කෝපල් කටු. මොකද්ද මේ කෝපල් කටු කියන්නේ? මෙහෙමයි සංජීව. අපි ක්‍රියාන්විත කරනකොට අපිට විවිධ ප්‍රදේශවල ක්‍රියාන්විත කරන්න හම්බ වෙනවා. කැනපි, ඊට පස්සේ ස්ක්‍රබ් එක, ඒ වගේ දින භූමි ප්‍රදේශවල ක්‍රියාන්විත කරන්න සිද්ධ වෙනවා. එතකොට අපි මන්නාරං, ඊට පස්සේ මුලතිව් වගේ වැඩිපුර කරකසක ප්‍රදේශවල ක්‍රියාන්විත කරනකොට මෙන්න මේ ගස් විශේෂය, කටු විශේෂය අපට හම්බ වෙනවා. මේක විශාල ගස් වශයෙන් තියෙනවා, පඳුරු වශයෙන් තියෙනවා, ලොකු විශාල ගස් තියෙනවා. නමුත් දැන් අපි මේකේ අර විද්‍යාත්මක නාම වගේ අපි එහෙම දන්නේ නැහැ. අපි හඳුන්වන්නේ මෙවට කෝපල් කටු කියලා. ඒක විශේෂ හේතුව තමයි. දැන් මේවා සුදු පාට නිකන් අපි අර හමුදා සෙබලෙකුගේ රෑන්ක් එක තියෙනවා, කෝපල් රෑන්ක් එක. ඒ විදිහට තමයි මේක තියෙන්නේ. ඒ හින්දා අපි හඳුන්වනවා කෝපල් කටු කියලා. සමත් විද හමුදාව විශේෂ විශේෂ බලකාය මේ ක්‍රියාන්විත කරන යනකොට මෙවට කියන්නේ කෝපල් කටු. සාමාන්‍ය මේවා ගොඩක් විශේෂයි සංජීව. මෙව වුණාට පස්සේ මේ අත්වල නැත්නම් ඇනෙන තැන නිකන් ගෙඩි වාගේ දාලා පැසවන ස්වභාවයක් තියෙනවා මෙවට. එහෙනම් මේවට කෝපල් කඩු කියපහම ඕන කෙනෙක් අපේ සෝල්දාදු කෝපල් කඩු කියපහම මේක දන්නවා. අනිවාර්යෙන් කියන්න සංජීව මේ කෝපල් කටු
මේ ගස් වර්ගයේ අර බහුලව සාමාන්‍ය මේ කලුපු ආසිත ප්‍රදේශවල තමයි වැඩි වශයෙන් දකින්න ලැබෙන්නේ. මේවා සාමාන්‍ය මන්නාරම හම්බන්තොට දිස්ත්‍රික්කේ මේ ඒ වගේම මේ උතුරු පළාතේ ගත්තාම මේ කලුපු ආසිත ප්‍රදේශවල තමයි බහුලව මේ දකින්න ලැබෙන්නේ අපිට. දැන් ඒකේ අයගේ බර කීයද? 58යි. එතකොට පැක් එකේ බර කීයද? සාමාන්‍ය 40කට වැඩි වුණත් අඩුවක් නැහැ. 100ක් විතර බර දරාගෙන මේ මැදින් භූමිය තරණය කරන්නට ඇති. ඔන්න ඔබ කිව් ඔබ සෙව් කෝපල් කටුව පිහවාගත්තා. අපි සිටින්නේ පුතුක්කුඩිරප්පු ඔඩු සුඩාන් මාර්ගයේ. ඔඩු සුඩාන් මේ පැත්තේ මේ පසට වෙන්න තියෙන්නේ පුතුක්කුඩිරප්පු. ඉන්නේ ආට මුලතිව්. මේ ත්‍රස්තවාදීන් ඉදිකරනු ලබන පළමු පස් බැම්ම කෘෂිකාර්මික කටයුත්තක් නිසා වෙන් අපිට පැහැදිලි මේක සුද්ධ කරලා තියෙනවා නැතිනම් මේ වනගත භූමිය රේඛාවක් ලෙස මේ සිතියමේ පිහිටලා තිබෙනවා අපිට පුළුවන්කමක් තියෙනවා සිතියමක් තුල ඔබට ඒ බව පෙන්වන්න මේ තමයි ඔවුන්ගේ ආරක්ෂිත පස් බැම්ම ඔව් සංජීව කිව්වත් මෙතන මේ වෙල්ලාය නැත්නම් ගොඩක් ඕපන් එකක් තියෙන්නේ අපි 2009 මුල භාගයේ විතර නෙදුම්කණි ටවුන් එකේ නැත්නම් හන්දියේ තමයි ස්ථානගත වෙලා හිටියේ එතන ඉඳන් අපි ඉදිරියට තමයි ක්‍රියාන්විත කරන්න තිබ්බේ ලොකුම බාධකයක් තිබ්බා මේ කුඹුරු යාය එතකොට මේ කුඹුරු යාය මැදින් ඒ කියන්නේ කුඹුරු යාය දෙපැත්තට යන මැදින් තමයි මේ සතුරු LTT ආරස්සක බැම්ම උන් ඉදි කරලා තිබ්බේ මුලතුවි පැත්තට ඊළම ශක්තිමත් කිරීම සඳහා LTT ඉදි කරනු ලබන පළමු පස් බැම්මයි මේ විරුවන් සිටි නිසා අද පුස් බැඳ හුඹස් බැඳ අවසන් වූ පළමු පස් බැම්ම ඔබට බලා ගන්නට පුළුවන් මේ ශේෂ වෙලා ගිය පස් බැම්ම මෙතන උගේ මාර්ග බාධක ඒ කියන්නේ මෙතන පුදුගිරි පොළට හමුදාව එනකොට වලක්වා ගන්න පස් බැම්මත් එක්ක තිබ්බේ ප්‍රධාන මාර්ග බාධකය තමයි මේ ස්ථානයේ තිබුණේ ඒකෝ අපි විමර්ශන රාජකාරී සඳහා මේ ඕපන් එක පහු කරලා මේ ස්ථානයේ කොර හොඳ විමර්ශන කරනකොට මෙතන ඇවිල්ලා උගේ ප්‍රධාන මුර කපොල්ල මෙතන තිබ්බා එතකොට ඒකෙන් මේ ශේෂ වෙලා ගිය මේ හරි තමයි මේ තියෙනවා තාම ශේෂ වෙලා ගිය උර කොටස් ඒ කියන්නේ බංකරේ ස්ථානගතව තිබ්බේ ඒ කෑලි කොටස් මෙතන තියෙනවා එතකොට මෙතන තමයි උන් ලොකුවටම ස්ට්‍රෝන් කරගෙන හිටිය ආරක්ෂක හමුදාව ඉදිරියට එම වලක්වන්න මෙතන තමයි ප්‍රධාන වශයෙන්ම ප්‍රධාන මුර කපුල්ලක් විදිහට ස්ථානගත වෙලා හිටියේ LTT තත්ත්වවාදීන් පුදුවිරුකු ප්‍රදේශයට යාම වලක්වන්න මෙවැනි ගොඩනැගිලි රාශියක් පුතුකිලිරප්පු භූමියේ තියෙනවා. ඇතුළතත් වෙඩි පිටතත් වෙඩි. කොහොමද බේරුනේ? සංජීව මේ ගොඩනැගිල්ල ගත්තොත් එහෙම සාමාන්‍ය මේකේ වෙඩි වැඩිලා තියෙන ප්‍රමාණය ගත්තත් සාමාන්‍ය සුවල්පයක් වැඩිලා තියෙන. මේට වඩා එහා ගිය ගොඩනැගිලි ඩැමේජ් වෙච්ච ඒවා තියෙනවා. එතකොට මේක මේ සාමාන්‍ය මේකට ඇවිල්ලා ෂොට්ටයක් වැඩිලා දැන් මේකේ ගත්තොත් ඇතුළෙත් ඩැමේජ් වෙලා එලියෙත් ඩැමේජ් වෙලා මේ පසාරු කරගෙන ගියේවා තියෙනවා. ඉතින් මේ ගොඩනැගිල්ල ගත්තොත් මේක සුළු වශයෙන් ඩැමේජ් වුණ එක. මීට වඩා හානි වෙච්ච ගොඩනැගිලි අපිට ඕන තරම් දකින්න ලැබෙනවා. ඔබට කිව්වාසේ එහා පැත්ත බිත්තිය මේ මෙහා පැත්ත බිත්තිය මේ සියලු සලකුණු අද ඉතිරිව පවතිනවා. සංජීව මෙහෙමයි මොකද දැන් අපි මේ මුලතිව් 59 වෙනි සේනාංකයේ මුලතිව් සිට තමයි පුදුගිඩු ප්‍රදේශයට මේ ආවේ. එතකොට තත්ත්වවාදීන් මේ පුදුගිඩු ප්‍රදේශයේ සැඟවිලා ඉඳලා දැවැන්ත ප්‍රහාරය ඉල්ල කරා. උන් ආව බරාවියෝලෙන් සුළුවාවියෝලෙන් ප්‍රහාරය ඉල්ල කරා. මොකද අපේ ගමන නවත්වන්න උන් ආටි. ඒ වගේ දැවැන්ත ප්‍රහාරල් දියත් කරද්දී අපේ අරස්සකංශ සිට නිස්තාරවට මේ වගේ දේවල් වැටෙනවා. සාමාන්‍ය මේක එයා බ්ලාස්ට් එකක්. ආටියක් උඩින් ඇවිල්ලා බ්ලාස්ට් වෙච්චි
කැලිවැදිනු වගේ තමයි මේ අපර දකින්න හම්බෙන්නේ. මොකද අපේ ආරක්ෂක අංශ මෙතනින් ඉදිරියට එනකොට ඒක නවත්තන්න එල්ටී සත්ත්වවාදීන් විසින් මේ වගේ ප්‍රහාර නිතරම දියත් කරනවා. ඒ වගේම ආරක්ෂා වෙලා කොහොම හරි අපි ඉදිරිය පුදුකුඩු ප්‍රදේශය අත්පත් කරගත්තා. ඒ තමයි සාර්ථක විදිහට. ඒ වගේ එල්ල කරපු ප්‍රහාර වලින් දෙමෙත් විදිහ තමයි මේ තියෙන්නේ. මේ වගේ විශාල වශයෙන් හානි වෙච්ච තියෙනවා මේ තව ඉස්සරහට යන්න පුළුවන් බලන්න. මේ T56කින් එල්ල කළ ප්‍රහාර නෙවෙයි. T56කින් මේ වගේ වැදුනා නම් මෙහෙම විශාල වශයෙන් සමහර අය යන්න නැති අවස්ථා තියෙනවා. සුළු සුළු පළුදුවීම් තමයි පේන්නේ. මෙතන අපිට බැලුව බැලමුට පේන්නේ අර විශාල වශයෙන් පැච් වෙලා තියෙන ඩැමේජ් වෙලා තියෙන හින්දා සාමාන්‍යයෙන් ආටියක් වගේ වැටිච්ච එකක් තමයි මෙතන හිතා ගන්න පුළුවන්. මොකද අර කණුවල ඒ වගේ හැමතැනෙම විශාල වශයෙන් ඩැමේජ් වෙලා තියෙනවා. මොකද ඇතුළට වැටිච්ච ස්වභාවයක් තමයි මෙතන තියෙන්නේ. සටන මැද සටහන 12GR චාලි කම්පැනි නම සටහන් කරලා තියෙන්නේ ලාන්ස්කෝපල් ප්‍රියන්ත. ලාන්ස්කෝපල් ප්‍රියන්ත. ඔහු ඉපදිලා තිබෙන්නේ බිබිලි. ජීවතුන් අතර තාමත් සිටිනවාද නැද්ද කියලා අපි දන්නේ නැත. මෙවැනි සටහන් අපේ රණවිරුවන් විසින් සලකුණු කළා. මේ පුදුගිරිපු නගරයේ තියෙන සටහනක්. ඕ සංජීව මොකද දැන් අපි භූමිය අත්පත් කරගැනීමේදී ආර්ශකංශ ආර්ශකාරිව මේ පැත්තේ තැන් වලට එනවා. ඇවිල්ලා උපක්‍රමික ශීලීව මේ භූමිය අත්පත් කර ගැනීමත් සිද්ධ කරනවා. එතකොට මේ දැන් අපි මේක ඇවිල්ලා මේ සාමාන්‍යයෙන් අපට ලොකු දෙයක් නෙමෙයි. අපේ ආර්ශක අංශේ රණවිරුවන් ගියාට පස්සේ ඔවුන් යම්කිසි දෙයක් සටහන් කරනවා. මොකද ඒ මානසිකත්වයේ ඉන්න විදිහයි අනුව මොකක් හරි දෙයක් සටහන් කරනවා. දැන් මෙතනත් ඒ වගේ සටහනක් තමයි. අපි උදාහරණයක් ගත්තට පස්සේ බලන්නකෝ සීගිරි ගලේ ගිහිල්ලා. සීගිරියේ බිතිසිතුවන් ඊට අමතරව සීගිරි කුරුටුගි අන්න ඒ වගේ තමයි. ඒ කාලේ ලියපු ඒවා. දැන් මේවත් අපට මේ කවුතු වස්තු විදිහට ගන්න පුළුවන්. තමාට මේ රණවිරුවා ඉන්නවද නැද්ද කියන එක ඔබ කිව්වා වගේ අපි දන්නේ නැහැ. නමුත් ඔහුගේ තෘප්තිය උදෙසා ਉਹ සටහන් කරලා ගිහිලා තියෙනවා. මේ ලකුණු සලකුණු වෙඩි සලකුණු කරටි කැඩෙන්න ගහලා තියෙනවා. ඒ තමයි සංජීව. දැන් බලන්නකෝ දැන් මේ මේ පොල් ගහ මේ කොච්චර වශයෙන් හානි වෙලා තියෙනවද කියලා. දැන් මේකට ඇවිල්ලා සාමාන්‍යයෙන් මෙවුවා බරාවි වලින් නැතව ආටි ඒ වගේ රවුන්ඩ්ස් වෙලා තමයි මේ පොල් ගහ උඩ ඉඳන් පල්ලෙහාට මේ ඩැමේජ් වෙලා තියෙන්නේ. සාමාන්‍යයෙන් මේ වගේ ප්‍රදේශයක් ගැලවිලා යන්නේ සාමාන්‍යයෙන් ගන් ෂොට් වල පොඩි අවි වලට යන්නේ නැහැ. මේක විශාල හානියක් සිද්ධ වෙලා තියෙනවා. දැන් මේ වගේ තමයි තව ඉදිරියේ ප්‍රදේශයේ තියෙන ගස් එහෙම පේනවද අර ඉදිරියේ තියෙන ගස් එහෙම ඔක්කොම දැඩි වශයෙන් හානි වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් ලොකු ප්‍රහාරයක් මේ පැත්තට දියත් වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් මේ පොල් ගහේ මේ වගේ යනකොට ආටි රවුන්ඩ් ස්කෑල්ක් වැදිලා සාමාන්‍යයෙන් අපි වගේ පොඩි ශරීරයකට වැදුනොත් හිතා ගන්න පුළුවන් මොන වගේද කියලා. අනේ ඒ වගේ තමයි ඉතින් සාමාන්‍යයෙන් මේ වගේ ඩැමේජ් වෙන වගේ තමයි අපේ සොල්දාදෝ ගොඩ දෙනෙක් මේ මාතෘභූමිය වෙනුවෙන් ගොඩක් මේ වගේ අතපය අහිමි කරගත්ත මේ වගේ ප්‍රහාරවලින්. ජීවිතයේ උගසට තබලා තමයි සටන් භූමියට ප්‍රවිෂ්ඨ වූවේ. එහෙම ආපු දෙන්නෙක් තමයි මේ. එහෙම නේද? අපි දෙන්නම සංජීව එකට තමයි ක්‍රියාන්විත. අපි දෙන්නම එක බලගෙන එකට මේ ප්‍රදේශයේ ක්‍රියාන්විත කරේ. කරලා අපි මවුබිම බේරගෙන අපේ ගම් ප්‍රදේශවල අපි සතුටෙන් සුවෙන් ජීවත් වෙනවා රට වෙනුවෙන් දායකත්වය දක්වලා. මේ මගේ අත උනත් මේ තියෙන මේ වාගේ ගස් වලට වැදුනා වාගේ තමයි අපටත් මේ වැදිලා ප්‍රදේශයේ මේ අත තුවල්ලා තියෙනවා. ලොකු මාරකයකින් බේරලා තියෙනවා. ත්‍රස්තයා පණ ගැහුණු විරුවා පණ පුදා බේරගත් මේ මාතෘභූමිය සුරකින්නට ඔබටත් බාරයි. එහෙනම් අපි නන්දි කඩාල වලින් අද සමුගෙන යමු. බොහොම ස්තුතියි. මේ නිදහසේ මාර්ගය දැන් මදහසේ උන්ට ගමන් කරන්නට පුළුවන්.